ඉතින් ඇනබෙල් කිව්වහම කවුරුත් දන්න නම. ඉතින් මේ ෆිල්ම් එක ඔයාලා හැමෝම බලන්න ඇති. නමුත් කවදාවත් හිතුවද මේ ෆිල්ම් එක සත්‍ය සිදුවීම පාදක කරගෙන නිපයු චිත්‍රපටයක් කියලා. බය හිතුවනේ ඇත්තටම කියනවා නම් මෙම චිත්‍රපටය නිපදවා තිබෙන්නේ සත්‍ය සිදුවීම පාදක කරගෙනයි. ඉතින් අපි යමු ඒ සත්‍ය සිදුවීමේ ඇති වෙච්ච ඒ කතන්දරය මොකක්ද කියලා බලන්න. ඉතින් මෙම කතාවේ යන මොනිකා 1917 දී පමණ මේ ඩෝනා කියන තරුණියගේ මව ඇයට ලබා දී තිබෙනවා. ඇය නිවසින් බැහැරව වැඩිදුර අධ්‍යාපනය සඳහා නේවාසිකාගාරයට යෑමට පිටත් වීමේදී තමයි මගේ මව මයට තනියට මෙම මොනිකාව ලබා දී තිබෙන්නේ. ඉතින් ඩෝනා මොනිකාට බොහෝසෙයින් ප්‍රිය කරන නිසා ඩෝනාට මෙය ගොඩාක් වටිනා තැනක් වෙනවා. ඉතින් කෙසේ නමුත් ඩෝනා නිවසින් පිටදී නේවාසිකාගාරය වෙත යනවා. ඉතින් කාලය බොහොම ගලාගෙන යනවා. ඉතින් මේ අතරතුර එක් එක් අවස්ථාවන් දීදී ඩෝනා දකිනවා මේ මොනිකා තියපු තැන නොවේ ආපහු තියන්නේ කියලා. ඉතින් මුලදී මෙයා හිතනවා මේක එයාට වෙන අතපසුවීමක් කියලා. නමුත් මෙව සිදුවීම දිගින් දිගටම සිදුවෙනවා. ඉතින් ඩෝනා සමග තවත් තරුණියක්ද මෙම කාමරේ නවා තැන් ගන්නවා. ඉතින් මෙම සිද්ධිය ඩෝනා ඇගේ යෙහෙළියට එහෙම නැත්නම් ඇය සමග නවා තැන් ගන්න තරුණියට පවසනවා. ඇගේ යෙහෙළියට මේ පැවසු ඇය මෙව සිදුවීම කුමක්දයි බැලීමට මොනිකාව දිනක් ඇඳ මතද දිනක් පුටුව මතද තබා යනවා. පුදුමයට කාරණේ නම් ඔවුන් ආපසු නිවසේද පැමිණෙද්දී මෙම මොනිකා පෙර පරිදිම තමගේ ස්ථානය වෙනස් කර තිබෙනවා. ඔවුන් මෙයින් පුදුමයටපත් වෙනවා. ඉතින් ඔවුන්ට මෙය අදහා ගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම මේ කුමක්දැයි ඔවුන්ට තේරුම් ගැනීමටද නොහැකි වෙනවා. ඉතින් මේ අතර එක් දිනක් ඔවුන් නිින්දෙන් අවදි වන විට ඔවුන්ගේ කාමරයේ දොර ළඟ තිබී මට උදව් කරන්න යඩුවේ ලියා තිබෙන කොළ කැබැල්ලක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් ඊට පසු ඩෝනාගේ යෙහෙළිය පවසන්නේ කවුරුන් හෝ කාමරයට ඇතුල් වී මේ සිදු කරන බවයි. ඉන්පසු ඔවුන් දොරට ටේප් පළවා කවුරුන් හෝ පිටතින් ඇතුළට පැමිණෙනවායි දැන ගැනීමට බලා සිටිනවා. නමුත් ඔවුන්ට කිසිදු සාක්ෂියක් ලැබෙන්නේ නැහැ. නමුත් මොනිකා පෙර පරිදිම තමුන්ගේ ස්ථානය වෙනස් කරනවා. ඉතින් මොවුන්ට තේරුම් ගන්නවා මේ සියල්ලම කරන්නේ මේ මොනිකාවම. ඉතින් මේ අතරතුර ඩෝනා විවාහ වීමට සිටින තරුණයා හදිස්සියේ සිහිනයක් දකිනවා. ඔහු සිහිනෙන් දකින්නේ මේ මොනිකා ඔහුට හදිස්සියේම පහර දෙනවා. ඉතින් ඔහු සිහිනෙන් අවදි වී බලන විට ඔහුගේ පපුවේ සහ බඩෙහි සීරීම් සලකුණු තිබෙනවා. ඒ සීරීම් සලකුණු වලින් ලේද ගලා යනවා. බොහෝ දැඩි සේබියටපත් වෙනවා. ඉතින් මෙම සිද්ධිය ඔහු ඩෝනාට පවසනවා. ඩෝනාට මෙම මොනිකා ස්ථානය වෙනස් කරන සැටි සහ සිදුවන අමුතු දේවල් ඔහුට පවසනවා. ඉතින් ඔවුන් දෙදෙනාම තීරණය කරනවා අපි පල්ලියේ පියතුමාට මෙය අනිවාර්යයෙන්ම පැවසිය යුතු බව. ඉතින් ඔව් පල්ලියේ පියතුමාට මෙය දැනුම් දෙනවා. ඉතින් ඊන්පසු මෙම මොනිකා වැලීමට එම පල්ලියේ පියතුමා ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. ඉතින් එකවරම මෙම මොනිකාව දකින පියතුමා පවසන්නේ දෙවියන් වහන්සේ සියල්ලන්ටම වඩා බලගත්ු බවයි. ඒ වගේම හදිසියම පියතුමා එදියට පවසනවා එම මොනිකාව විසිකරන ලෙස මෙම මොනිකා තුළ ඉතා භයානක ආත්මයක් තිබෙන බවත්. නමුත් එදිය එයට කැමති වෙන්නේ නැහැ. ඉන්පසු පියතුමා එතනින් පිටව යනවා. ඔහු යන අතරමඟදී හදිසි අනතුරකට ලක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙම පියතුමා පවසා තිබෙන්නේ ඔහු රිය පදවාගෙන යන අතරතුර හදිසියම ඔහු මෙම මොනිකා දුටු බව. එවෙලෙහිම ඔහුට ඔහුගේ රටය පාලනය කර ගැනීමට නොහැකි වුණු බව. ඉන්පසු මෙම සිදුවීම් වලින් පසුව ඩෝනා එම මොනිකාව එනි ලොරන්ට් කියන දෙබලට බාර දෙනවා. ඔහු ඩෝන්ගේ කෞතුකාගාරයේ මේ තැන්පත් කරනවා. මේ ආරක්ෂාකාරී ලෙස වීදුරු කූඩුවකට දමා තිබෙනවා. එහි මුදුනේ කුරුසයක්ද ඔබට බලා ගැනීමට හැකි. ඉතින් ඔබටද එම කෞතුකාගාරයට ගියොත් මෙය සියැසිබ්බ බලාගත හැකි. ඉතින් මෙම සිදුවීමට බොහෝ පොත් ලියවෙනවා. ඒ වගේම බොහෝ සිනමා නිර්මාණද මෙම කතාව ඇසුරෙන් ලිපවෙනවා. නමුත් මෙය නරඹන ඔබ කවදා කොහො හිතුවද මෙම කතාව පාදක කරගෙන තිබෙන්නේ සත්‍ය සිදුවීමකින් බව. ඉතින් එම සිනමා නිර්මාණ සහ
එම සිනමා නිර්මාණවලට රංගනින් නායකුණු අයට වෙච්ච සිදුවීම් සහ එම සිනමා නිර්මාණවලට ලැබිච්ච සම්මාන ගැන අපි තවත් වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව bell icon එකත් ඔබන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන්ම අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එයි. ඉතින් එහෙනම් ගිහින් එන්න. ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.